සුබ දවසක් කෝල් හැමෝටම. ඔන්න මං අද වෙනද වගේම ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් මං අද කතා කරන්න යන්නේ ගැප් ගැනීමට පළමු උත්සාහ කිරීමේදී ඔබට ඇතිවන ගැටලු සහ ඒවාට විසඳුම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. පළවෙනි ගැටලුව විදිහට මං අද කතා කරන්නේ දින 30කින් මෙන්සස් වෙන කෙනෙක්ගේ සරු දවස කවද්ද කියන එක. ඉතින් 28කින් නම් දින 14ක් කියලා දන්නවා. දින 30ක් නම් 16 වෙනි දවස. දින 32ක් නම් 18 වෙනි දවස. මේ වගේ ඉදිරියට දින හදාගන්න පුළුවන්. ඉත අඩුවෙන් නම් අඩුවෙන් දින හදාගන්න. දෙවන ගැටලුව විදිහට මම කතා කරන්නේ මෙන්සස් වීම දින දෙකක් පමණක් තිබීම. සාමාන්‍යයෙන් දින 4ක් 5ක් හෝ 6ක් 7ක් වගේ තිබීම තමයි සාමාන්‍ය තත්ත්වය. දින දෙකක් පමණක් තිබීම ගැප් ගැනීමක්ද? ඔව්. රුධිරයේ සුළු වශයෙන් පිටවනවා නම් දිනයට උනත් එය ගැප් ගැනීමක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔබ මේ අවස්ථාවේදී ස්ට්‍රිප් එකක් චෙක් කරලා ඒක නෙගටිව් නම් ඔබගේ හෝමෝනවල වෙනස් වීමක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් දිගටම තිබුණොත් වෛද්‍යවරේ කම වෙලා ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. තුන්වන ගැටලුව විදිහට මම කතා කරන්නේ ඔබ සරු කාලයේ එකතු වීමකින් පස්සෙ ගැප් ගැනීමක් කියලා ඔසබින පහවලා පරීක්ෂා කිරීම දින දෙකකින් කරාට කමක් නැද්ද? ඉතින් මෙය දින දෙකකින් කරාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නෙගටිව් වෙන්න පුළුවන් ගැප් ගත්තත් දින 7කින් තමයි පරීක්ෂණය සිදු කරන්න ඕනේ. මීලං ගැටලුව විදිහට ස්ට්‍රිප් එක චෙක් කරලා එක ඉරත් හදට අනිත් ඉර ලාවට ඉරි දෙකක් පෙන්නනවා නම් ඒක පොසිටිව්ද? ඔව්, ඒක පොසිටිව් තමයි. ඉතින් මෙහෙම තියෙන වෙලාවක ඔයාලා නැවත දින දෙකකින් චෙක් කරලා බලන්න. එතකොට ඉරි දෙකම තදට පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බ්ලස් රුධිර පරීක්ෂාවක් කරගන්න. එතකොට තහවුරු කරගන්න පුළුවන්. මේ දින 7කින් තමයි මේක බලන්න පුළුවන් වෙන්නේ. ස්ට්‍රිප් පරීක්ෂාවක් කරලා ඒක නෙගටිව් වුණත් පොසිටිව් වුණත් කවද්ද බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න හොඳයි. රුධිර පරීක්ෂාවක් කරන්න. ඉතින් මේක දින 7කින් ස්ට්‍රිප් එකක් චෙක් කරලා ඉවරලා රුධිර පරීක්ෂාවක් කිරීම තමයි හොඳ. එහෙම ස්ට්‍රිප් එක නෙගටිව් නම් රුධිර පරීක්ෂාවක් කිරීම සුදුසු නැහැ. ඉතින් ඒත් නෙගටිව් වෙන්න පුළුවන්. ඉතින් දින 7ක් ඉන්න ඕනේ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්නත්. ඊළඟ ප්‍රශ්නයේ විදිහට ඩිම්බ පිටවෙනකොට කොහොමද දැනෙන ලක්ෂණ? ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් මොකක්ද කියලා. ඉතින් ඔයාලට සරු දවසේ හොයාගන්න පුළුවන් වම් හෝ දකුණු බඩේ යට කොටසෙහි සියුම් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මෙය ඒ දිනේට සැනිසැරේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක හොඳටම ඔයාලා ඊගෙන හොයලා බැලුවොත් ඔයාලට ඇති වෙනවා. ඉතින් ඒකත් ලක්ෂණයක්. මීලා ගැටළු විදිහට ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් නැවත එළියට එමේ ගැටළු. ඉතින් මේට විසඳුමක් විදිහට තප්පර කිහිපයක් මේ ඒරියාවෙන් ඉඳලා ඔබගේ දෙපා උස සිරනසේ තබාගෙන ඉන්න. ඉතින් මේ විනාඩි 20ක් විතර තිබුණොත් මේ විදිහට වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට ඔබ පිළිසිදු කරන්න යන්න එපා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟ ප්‍රශ්නයේ විදිහට පියුරු වල ඇතිවන වේදනාව සහ වෙනස්කම් ගර්භණී ලක්ෂණයක්ද? ඔව්, වෙන්න පුළුවන්. ඉතින් වේදනාව ඇති වෙනවා නම් මේක වෙන්න පුළුවන්. පිට ගැටිති වගේ තියෙනවා නම් ඒකත් ඔබේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී දින 7කින් ස්ට්‍රිප් එකක් චෙක් කරන්න. ඉතින් මේක නෙගටිව් වුණ හෝමෝන වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දිගටම තිබුණොත් වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න. මීළඟ කාරණේ විදිහට ඉක්මනින්ම ගර්භණී වීමට එකතු විය යුතු දවස හරියටම දැනගන්නේ කොහොමද? ඉතින් මෙහෙම දවසක් කියලා නැහැ. ඔයාලගේ ඔසප් වීම සිදු වෙලා උනේ පළවෙනි දවසේ ඉඳන් දින 8ක් ඉදිරියට ගිහිල්ලා ඒ දවසේ ඉඳන් නැවත ඔසප් වීම සිදු වන දවස දක්වා කාලය තුළ දිනක් කර දිනක් ඔය එකතු වීම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔබට ඉක්මනින්ම වෙනව නම් මේ හරියටම සරු දවසෙත් ඉඳලා අනිත් දවසටත් එකතු වෙන්න ඕන. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මීළඟ කාරණේ තමයි දෙවන ගැප් ගැනීමේදී පළමු දරු ප්‍රසූතියෙන් පසුව ඩිපෝ වැනි උපත්පාලන ක්‍රම භාවිත කරලා නැවත සරු වීමට කොපමණ කාලයක් ගත වෙනවද? ඉතින් මේකට මාස 6-7ක් පමණ ගත වෙනවා සමහර අයට. ඔසප් වීම නිසියාකාරව සිදුවීමට ඊට කලින් උනත් වෙන්න පුළුවන්. එතකොටත් උත්සාහ කිරීමේ ගැප් ගැනීමක් ඇති වෙන්න පුළුවන්. මම මේ හැම වීඩියෝ එකක් හැම ප්‍රශ්නයක් ගැනම වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ බලුවොත් ඔයාලට මීට වැඩිය කරුණු ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් දිගටම මගේ වීඩියෝ චැනල් එකත් එක්ක ඉන්න. මේ වීඩියෝ එක බලලා හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.